ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඇඹිලිපිටිය නගරයේදී පැවැත්වුණා. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරි. ඒ සමග ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මගේ රට බල ගන්වන්නට සැරසින් දියුණුව යලි කැන්දන්නට සැරසින් සමගිය බල ගන්වා නිති සැරසින් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසින් විසි දෙවනිදට මෙරටේ සිදුවීම් දෙකක් වෙනවා. පළවෙනි එක තමයි මෙරටේ මිනිස්සු තේරුම් ගන්නවා Facebook එකට වඩා ඈතින් ඇත්ත ලෝකයක් තියෙන බව. 22 එළි වෙනකට මිනිස්සු තේරුම් ගන්නවා සැකයක් අවිශ්වාසයක් යාගන්න එපා. TikTok එකේ ජනාධිපති කෙනෙක් බිහි වේවි, Facebook එකේ ජනාධිපති කෙනෙක් බිහි වේවි. හැබැයි 22 හවස 4-6 වෙනකට රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න රූපවාහිනියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති විදියට තේරිපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස කියලා එක තමන අසල මතක තියාගන්න. TikTok අයට එහෙම ඉන්න දෙන්න. මැතිවරණේ පුරාම වැඩියෙන් අපහාස කරේ සජිත්. සජිත් බස් ඉනිතිව්වෙන්නේ සජිත් දරුවන්ට බස් 96ක් ලබා දුන්නා. සජිත් ප්‍රේමදාස ස්මාර්ට් ක්ලාස්රූම් දුන්න මිසක්කා ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිව්වෙන්නේ. 22 මේ ජයග්‍රහණය අපි සමරන්නට ඕනේ පරාජිතයාට ගෞරවයක් ඇති වෙන විදියට. මොන් එක හිටි සෙට් එක කවුද? සමම් වලීලා අර සෙට් එකක් හිටිය බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේට අපහාස කරන, ත්‍රි මහ බෝධියට අපහාස කරන, අටමස්ථානෙට භික්ෂුවට අපහාස කරන සෙට් එක. මේ සෙට් එක තමයි ඉස්සරහා ඉන්නේ. ඒ සෙට් එකේ න්‍යාය පත්‍රයක් තමයි MPP කියලා දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක ජනාධිපතිවරණයක් නෙමෙයි. මේක බල හුවමාරුවක් නෙමෙයි. මේක අනතුරක්. මේ අනතුර තේරුම් කරගන්න බුදු පහන තියලා උදේ පාන්දර පපුවට අට තියලා මේ රට ගැන හිතලා මේ රටේ සංස්කෘතිය ගැන හිතලා මේ මහ පොළොවට ආදරය කරන හැම මිනිහෙක්ම සචිත් ප්‍රේමදාස නැමැති මේ ජනහිතකාමී නායකයා ජනාධිපති කරවන්න 115,000 විදේශගත ශ්‍රී ලාංකික වෙනවා. මම දැක්ක ඊයේත් 11 දෙනෙක් ඇවිල්ලා 14,99,200ක් විතර තව එන්න ඕන. දෙනගම හන්දියේ දෙනවා මහා ගස් ටිකක්. ඕකේ හන්දෑවේ රවුරු හරි රතිඤ්ඤක් හරි පිච්චුවත් වවුල්ලු ටික අහස පුරා වවුල්ලු. මං හිතන්නේ අද රෑට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බණ්ඩාරනායක ගුවන්තොටුපළ විතරක් නෙමෙයි මත්තලටත් වවුල්ලු වගේ ගුවන් යාලා එන දවසේ ඒගොල්ලොත් අඩුම. එකක් පැහැදිලි, සැප්තැම්බර් මාසේ 21 වෙනිදා කෝටියක් මාලිමාවට නෙමෙයි කෝටියක් මාලිමාවට එරෙහිව ඒක නියතයි මගේ අම්මේ තාත්තේ. ඒක ස්ථිරයි. රණසිංහ ප්‍රේමදාස චින්තනය තුළින් නිර්මාණය වෙච්ච ඇඹිලිපිටියේ ගම්මුදාවේ පහස ලබන මේ ඇඹිලිපිටියේ මිනිස්සුන්ට කවදාවත් කලෙහි ගුණ අමතක වෙන්නේ නැහැ. ඒ කුතගුණ සලකන්න 21 වෙනිදා වෙනකන් ඇඹිලිපිටියේ ආදරණීය මිනිස්සු බලාගෙන ඉන්නවා කියන එක ගරුනායකතුමනි මේ වෙලාවේ කියන්නේ. JVP නිර්මාණය කරේ විජේවීර සහෝදරයා. හැබැයි ඒ හදපු JVP එකේ නායකයාගේ දරුවෝ ටික බිරිඳ බලා ගන්නවත් මේ අනුර කුමාරලට JVP එකට මනුස්සකමක් තිබුණේ නැහැ කියන එක දැන දැනත් JVP එකට කඩේ යනවා නම් උන්ට කියන්න තියෙන ඔළුවේ අමාරුවක් තියෙනවා. නිසකවම 21 වෙනිදාට වැඩි ඡන්ද 120,000කින් අපි ජයග්‍රහණය කරනවා. සුබ කාරණාවක් කියන්නට ඕන. 120,000කින් අපි දිනනවා විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක දේශපාලන සංධානය 21 වෙනිදායින් පරාජය වෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පුළුවන්ලු. එයාගේ ගෝලයා අනුර කුමාර දිසානායක කියනවා ඔව් ඉතින් රනිල් බොසාටත් පුළුවන් නම් මටත් පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයන් අහන්නවා පුළුවන් නම් ඇයි හරියට පහේ ශිෂ්‍යත්ව විභාගෙ තියාගන්න බැරි? මම අහන අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් කවුද ප්‍රශ්න පත්‍රේ ලීක් කරේ? වයඹ පළාතේ කොයි ප්‍රදේශයේද? කොයි දිස්ත්‍රික්කයේද? ලීක් කරපු පුද්ගලයා මොන පක්ෂයේද? මම උත්තර දෙන්න යන්නේ නැහැ. මම අහන අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ බලන්න.
ලීක් වුණ පාලනයයි ලීක් කරපු පුද්ගලයෝයි දැන් හොදට ජෝඩු වෙලා. හැබැයි මතක තියාගන්න මේ අයගේ කුමන්ත්‍රණකාරී දේශපාලන විවාහය 21 වෙනිදා දුරකථනයට ලැබෙන විශිෂ්ට ජනවරමෙන් මේ දීගය දික්කසාද වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ඇමිලිපිටිය දියුණුනේ ගම්මුදාව නිසා. ඔබ සියලු දෙනාම පිළිගන්නව නේද? මේ ප්‍රදේශයේ කඩදාසි කර්මාන්ත ශාලාව ඇතුළුව අපි මේක කෘෂිකාර්මික නගරයක් පමණක් නෙමෙයි මුළු දිස්ත්‍රික්කයේම නිෂ්පාදන කර්මාන්ත පුරවරයක් හැටියට අපි දියුණු කරනවා. අද මේ විවිධ නීති රීති රෙගුලාසි තුලින් හිර කරවල තිබෙන මේ මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තය ඵලයට පත්තුණු විගසම දෙන්න ඕන සහන ටික ලබා දෙනවා. ඉවත් කරන්න ඕන බදු ටික ඉවත් කරනවා. සමහර උත්සාහ කරනවා ම්ලේච්ඡත්වෙන් භීෂණෙන් මර්ධනෙන් ජනතාවගේ ඡන්දයිතිය නැති කරන්න. මම ඒගොල්ලොන්ට කියන්න කැමති. හොඳට මතක තබා ගන්න ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රජයන රටක්. භීෂණය, තර්ජනය, ගර්ජනය, මර්ධනය, ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය වපුරෝණ සීල් දෙනාම අපි නීතිය හමුවට අධිකරණය හමුවට ගෙන එනවා. ඒ නිසා ආදරණීය රත්නපුර ජනතාවනි නොබියව එඩිතරව පොදු ජනතාවගේ ආණ්ඩුව බිහි කරන්නට 21 වෙනිදාට දුරකථනයට ඔබගේ හයිය ලබා දෙන්න.